අපි රටේ ආර්ථිකය ගැන කතා කරන ආර්ථික විශේෂඥඥවරුන් කතා කරන්නේ බොහොම යල් බැනගිය ආර්ථිකයක්. මට තේහිෙන්නේෙනෑ ඔවුන්ට ලෝකඥානය නැද්ද කියන එක. අද ලෝකයේ බාන්්ඩ විකිණෙන්නේ අර ඉස්සර බාණ්ඩ විකිනිච්ච සේල්ස් වෙෙස් කෙනෙක් ගිහිල්ලා එහෙම නැත්තන් අපි අර ගුඩ් ප්‍රසන්ටේෂන් එකක් කරලා ඒ විකිනෙන ක්‍රමයට නෙවෙයි මෙන්න මේකවක්කත් අඩුම තරමේ තේරුම් ගන්න බැරිවීම ගැන මම දුක්වෙනවා. ද්‍රීම් ලෙස් කන්්‍ර එකක්උුනෝතින් අපිට සිතන්න බැරි අපේ නොලේජ්ජ එක තියෙනවනේ අප දැනුම ලිමිටඩේ ඥානය පොඩ්ඩයි ඒත් ඉමැජිනේෂන් අපිට සිතන්න පුළුවන්කම අන්න ඒක ඉතාමත් විශාලයි ආර්ථිකය ගැන සිතන්නතුව හිතන්න පුළොම් මිනිස්සුෙන්ඩෝන. එහෙම වනොත් විතරයි අනාගතය ගැන සිහින දකලා ඔබට ආර්ථිකේ ගොඩදාන්න පුළුවන් වෙන්නේ. අනාගතය ගැන සිහින දකලා ආර්ථිකේ ගොඩදාන්න බැරිවෙන තංක්. බැරිවෙන තාක් කාලයක් මේ රට තිබෙන්නේ මේ තැනමයි මේ තැනමයි. ඔබට මේක ගොඩදාන්න ලුවමනා කරනවා නම්. ඔබගේ දිග්‍රිය පමණක් ප්‍රමාණවත්වන්නේ නෑ. ඊට වඩා සිතන්න පුළුවන්වෙච්ච නොලේජකක් ඔබ අඩාගත යුතුයි. ඒකට පොත් කියව යුතුයි පුවත්පත් බැලියුතුයි නිතරම සංවාද කරයුතුයි ඒ පමණක් නොවෙයි. ඔබ සහභාගිවිය යුතුයි මේ සියල්ල සඳහා අදදකීම් ලබාගන්න. ඔබ සංචාරය කරානම් ඔබ භාෂාඥානය තිබෙනවානම්. ඔබට භාෂාඥානය තිබෙනවානම්. අයගේ රටේ තිබෙන කතාවට සවන්දුන්නොත් ඔබට දැනගන්න පුළුවන් වෙයි ආර්ථිකය කොයි දිසාාවට ද ගමන් කරන්න කියලා. අපි ඩ්‍රීම් ලස් කන්ට්‍රිය එකක් විදියට අපි ද්‍රීම් එකක් නැතිව ඔහේ පාාවෙන ආර්ථිකයක් හැමදාමත් හදහදා ඉන්නවද ලබනවර්ෂයර් මීට වඩා හොඳ ආර්ථිකයක්. ගොඩ නගාගන්නවද. මම් මේ මේරටේ හැම් දරුවෙක් ගෙම හනවා.